සියලු වාර්තා බිඳ ගමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ටෙලිවැකිය ලෙබනනින් ආරම්භ කරලා රටටම බරක් නැති නව රාජ්‍ය මැති ඇමතිවරුන්ගෙන් අවසන් කරන්නයි බලාපොරොත්තුව. ලෙබනනේ කියන ලස්සන රට අද අන්ත අසරණ අඩියකට වැටිලා ඉවරයි. බැලුවාම අපේ රට වගේම තමයි මහ ලොකු වෙනස්කම් නැහැ. මැද පෙරදිග නිර්ත දිග ආසියාවට සහ මධ්‍යදරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පැත්තකට වන්නට තමයි පිහිටලා තිබෙන්නේ. වර්ග සැතපුම් 40,036යි. ජනගහනේ 66,85,000යි. කඳු වැටි වගේම සාරවත් තැනිතලාවන්ගෙන් යුක්තයි. ලිතානි ගඟේ සාරවත් අල් බෙකා නිම්නේ තියෙන්නෙත් මෙන්න මේ ලෙබනන්වල. බොහෝ වනාන්තර තිබුණත් අද තියෙන්නේ ටිකයි. කපලා එලිපෙහෙලි කරලා. අපේ වගේම තමයි. කෘෂිකාර්මික වශයෙන් සම්පෝෂිත නැහැ. නමුත් හොඳට වගා කරන්න පුළුවන් රටක්. එහෙම කළේ නැහැ. ආහාර ආනයනයේ මතම විශ්වාසයේ තැබුවා. අපේ වගේම සිවිල් යුද්ධෙකුත් තිබුණා 1975 සිට 1990 දක්වා. හරි සමානයි අපි දෙගොල්ලෝ නේද? මේ ලෙබනනය කලක් හැඳින්වුවේ මැද පෙරදිග ස්විට්සර්ලන්තය කියලා. අපි අර ඉන්දියන් සාගරේ මුතු ඇටය වුණා වගේ තමයි. අද දන්නවද අන්ත දුගී රාජ්‍යයක්? අමතක වුණා. අපේ වගේමයි අගමැති කෙනෙක් ඉන්නවා, ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. පසුගිය අගෝස්තු 11 වෙනිදා ඔබට මතක ඇති හරි අපූරු සිද්ධියක් වුණා. තුවක්කුවක් අතින් ගත් 40 තෙහැවරදී බසාන් අල් සෙයික් බීරුටි බැංකුවක් ඇතුළට ආවා. එක් අතක තුවක්කුව, අනිත් අතේ පෙට්‍රල්. බැංකුවේ හිටපු කිහිප දෙනෙකුවම ප්‍රාණ ඇපයට ගත් ඔහු තමාගේ තැන්පත් ඩොලර් මුදලෙන් මතක තියාගන්න තමාගේ තැන්පත් ඩොලර් මුදලෙන් $2,000 විතර ආපසු දෙන ලෙස ඉල්ලා හිටියා. ඔහුගේ බැංකු ගිණුමේ තැන්පතුව විතරක් $100,000 $102,000. ඒ මුදල දෙන්නේ නැත්නම් ප්‍රාණ ඇපකරුවන්ට වෙඩි තියලා තමාද ගිනි තබා ගන්නා බව ඔහු පැවසුවා. අන්තිමට බැංකුව ඔහුගේ තැන්පතුවෙන් $2,000 දුන්නා. මේ මුදල ඔහු ඉල්ලුවේ තමාගේ පියාගේ රෝහල් බිල ගෙවන්න. ඔහු අත්අඩංගුවට පත් වුණත් අද නිදහස් කරලා තියෙන්නේ. ලෙබනන් බැංකුවල එරට ජනතාව තැන්පත් කළ මුදල් ගන්න බැරුව දහදුක් විඳිනවා. බසාන් අල් සෙයික්ව බැංකුවෙන් එළියට ගන්න කොට දහස් ගණන් ජනයා ඔබ අපේ වීරයා කියලා කෑ ගැහුවා. ඔව නිදහස් කරන්න කියලා ඉල්ලුවා. ඒකට අපේ රට නේද? බැංකුවක් කැඩුවොත් රටේ ලොකුම පුටු දෙනවා. බදු වංචා කළොත් මැති ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දෙනවා නේද? හොරා කෑවොත් පොඩි ගාණක් එහෙම නෙමෙයි, අඩුම ගානේ රුපියල් million 1,500 විතර යහා හොරකමක් කළොත් දේශමාන්‍ය ජාතිහිතයිෂී මහා වීර වික්‍රම සම්මානයක් එහෙමත් දෙනවා. මේවට විරුද්ධ වුණහම අර්ගල කළහම යකඩ පොළු වලින් ගහලා අල්ලලා කූඩු කරනවා නේද? දැන් අද නව පරපුරේ ජාත්‍යන්තර සම්මානලාභී දමිතව කූඩු කරලා තියෙන්නේ. දමිතව අල්ලගෙන කුදලගෙන ගෙනියන්න පෙර මේ රට විනාශ කරපු කී දෙනෙකු අල්ලගෙන යන්න ඕනේද නේද? රටේම ගොවි ජනතාවගේ ජීවිත වලපල්ලට දාපු, රටම කුසගින්නට ඇදලා දාපු රසායනික පොහොර තීන්දුව ගත්තේ කවුද? එදා හිටපු කෘෂිකර්ම ඇමති මහ ඉන්දානන්ද කියන විදිහට ජනාධිපති ගෝඨාභයනි 100%ක්ම දැන් ස්ථිරයි. අන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගෙනහිල්ලා අහන්නකෝ මොන අපරාධයක්ද තමුන් මේ රටට කළේ කියලා නේද? තුවාය ඇඳපු උන්වයි, බෙඩ්ෂීට් ඇඳපු උන්වයි හොය හොය ඉන්න වෙලේ ගන්නකෝ අත්අඩංගුවට. නිකන් විහිළුවට වගේ කිව්වේ ගණී නේද මේන් කියලා. ඇත්තටම ලෙබනනේට ඇයි මෙහෙම වුණේ කියලා කියන්න අමතක වුණානේ නේද? සිවිල් යුද්ධයක් තිබුණ බව ඇත්ත. ඒ 75 ඉඳලා 90 වෙනකන් අපේ වගේ තමයි. ඒ යුද්ධයෙන් පසුව අසීමිත ලෙස ණය ගත්තා. රජයේ වියදම් දරාගන්න බැරි විදිහට වැඩි වුණා. යටි මඩි ගහපු ප්‍රමාණයත් ඉහළ ගියා. දේශපාලන අංශභාගයේ හැදුනා. ආණ්ඩුවේ වියදම් දවස ගානේ වැඩි කරගත්තා. අන්තිමට බැංකු පද්ධතියත් බිඳ වැටුණා. රටම කුඩුපට්ටම් වුණා. මේ ටිකමනේ ඉතින් දැන් මෙහෙත් කරමින් ඉන්නේ නේද? ණය කන්දක්. ඒ ණය ගෙවන්න තව ණය ගන්නවා. නමුත් රජයේට දේශපාලන අංශභාගයේ කිසිම ලැජ්ජාවක් නැතුව තම තමන්ගේ මලු පුරෝ ගන්නවා. අපි බලමුද ඒ කතාව. රාජ්‍ය ඇමතිලා දැනට 37යි. අලුතින් තව ඇමති පදවි 12ක් එන්න ලෑස්ති. එතකොට ඔක්කොම 32ක් විතර වෙනවා. අපි නිකන් 30ක් කියලා ගමුකෝ එතන. ඒකම මේ වියදමත් අරන් බලමු නේද?
එක ඇමති කෙනෙකුට සහ රාජ්‍ය ඇමති කෙනෙකුට මෙන්න මෙහෙම චාන්ස් එකක් ලැබෙනවා. මොකද්ද? එක් අයෙකුට වාහන තුනක් ලැබෙනවා. පෙට්‍රල් වාහනයක් කියලා උපකල්පනය කරමු. ඒ පෙට්‍රල් එක වාහනයකට මාසයකට පෙට්‍රල් ලීටර 600ක් ලැබෙනවා. ඒ කොළඹ අයට, පිටපළාත් වල අයට ඊට ටිකක් වැඩි. එතකොට රාජ්‍ය ඇමති කෙනෙකුට හෝ ඇමති කෙනෙකුට දැන් වාහන තුනක් හම්බෙනවනේ නේද? එක් අයෙකුට වාහන තුනක් හම්බෙනවා. එතකොට එක වාහනයකට පෙට්‍රල් ලීටර 600 ගානේ, වාහන තුනට පෙට්‍රල් ලීටර 1800ක් හම්බෙනවා මාසෙකට. මේ එක් අයෙකුට හොඳේ පෙට්‍රල් ලීටර එක ගාන කීයද? රුපියල් 450යි. මාසයකට මේ එක ඇමති කෙනෙකුට, එහෙම නැත්නම් රාජ්‍ය ඇමති කෙනෙකුට, එතකොට පෙට්‍රල් වලට කීයක් හම්බෙනවද? වාහන තුනටම පෙට්‍රල් ලීටර 1800ක් හම්බ වෙනවා. ඒක වැඩි කරපුවම 450න් කීයද? රුපියල් 810,000ක් හම්බෙනවා. මේ අඩුම අවම ගාන හොඳේ. එතකොට රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනා පෙට්‍රල් වියදම අරන් බලමු. මාසෙකට 810,000 වැඩි කරන්න ඕනේ 37ෙන් නේද? 37ෙන් වැඩි කරපුවම 2,99,70,000ක් මාසෙට රාජ්‍ය ඇමතිවරුන් 30 දෙනාට පෙට්‍රල් වලට විතරක් වැය වෙනවා. දැන් රාජ්‍ය ඇමතිවරුන්ට මේ තෙල් සඳහා පමණයි හොඳේ, අනිත් සැප නැතුව. ඒවා වෙනම වෙලාවක ගණන් හදාලා බලමු. 2,99,70,000ක් මාසෙකට පෙට්‍රල් වලට මේ කණ්ඩායමට. ඇමතිවරු 30ක් කියලා උපකල්පනය කරමු. මේක 40ට යනකන් යනවා. නමුත් 30ක් කියමුකෝ. එතකොට 30 වැඩි කිරීම අර වාහන තුනටම මාසෙට පෙට්‍රල් ලීටර 1800යි නේද? අපි ඇමතිවරු 30 කියලා හිතලා ගණන් හදමු. එතකොට 30 වැඩි කිරීම පෙට්‍රල් ලීටර 1800. වැඩි කරන්න ඕනේ රුපියල් 450න්. එතකොට රුපියල් 2,43,00,000ක් වියදම් වෙනවා. 2,43,00,000. හරිද? දැන් අරගෙන බලමු මේ රාජ්‍ය ඇමති සහ ඇමතිවරු මේ සියලු දෙනාටම මාසෙකට මොනතරම් පෙට්‍රල් වියදමක් යනවාද කියලා. 2,99,70,000 එකතු කරන්න 2,43,00,000. එතකොට එනවා 1,05,000. හරිද? 1,42,000 රුපියල් 70,000. ඒ කියන්නේ 5,42,70,000ක් මේ අයට මාසෙකට පෙට්‍රල් වලට. මේක එතකොට අවුරුද්දෙන් වැඩි කරලා බලමු. 12ෙන් වැඩි කරන්න එපා නේද? 65,000,000කට වැඩි. 65,12,40,000ක් විතර වියදම් වෙනවා. එතකොට වාහන අරන් බලන්නකො නේද? වාහන තුනක්නේ එක්කෙනෙකුට නේද? එතකොට 67යිනේ. ඒ කියන්නේ ඇමතිවරු 30යි, අතන 37යි. ඔක්කොම රාජ්‍ය සහ ඇමතිවරු 67ක් ඉන්නවා. 67 වාහන තුනෙන් වැඩි කරපුවම වාහන 201ක්. මේ අර ඉස්සරහින් පස්සේ යන වාහන නැතිව හොඳේ. ඒවටත් තව කට්ටියත් එක්ක අවශ්‍ය දේවල් දෙන්න එපාය නේද? ඊළඟට මේගොල්ලන්ට තව බොහෝ දේවල් දෙන්න ඕනේ. මේවට මේවා නඩත්තු කරන්න ඕනේ වාහන. හරිද? මේ විදිහට ගත්තහම මේ 67 දෙනා වාහන නඩත්තුවට විතරක් අඩුම ගානේ අවුරුද්දකට 80,000,000ක් විතර වියදම් වෙන්නම ඕනේ. මේවා හොඳට ගණන් හදන්නේ නැහැ මේගොල්ලෝ. හරි, එහෙම යන්නේ නැහැ, එච්චර වෙන්නේ නැහැ. මොන බොරුද වගේ තමයි ඇහුවොත් කියන්නේ. මේ පෙට්‍රල් වියදම දීමනාවක් හැටියට ලැබෙන්නේ. ඒ කියන්නේ මුදල් ලෙස. මුදල් ලෙස ඔය මාසෙට ඔය ගාන ඒ අයගේ අතට බෙදිලා යනවා. මේ මැති ඇමතිලා නඩත්තුවේදී එතකොට ඉස්සරහ යන වාහන, පිටිපස්සෙන් යන වාහන, ලේකම්ලා, අතිරේක ලේකම්ලා, දුරකථන බිල්, නිවාස කුලි, මේවත් ගත්තහම ඇත්තටම මේ පාර්ලිමේන්තුව ගැන මොනවද හිතෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ලෙබනනේ වගේමයි. රාජ්‍ය වියදම කියන්නේ කන්න නැති මිනිස්සුන්ගේ කුසගින්න නිවන එක පමණක් නෙමෙයි, සෞඛ්‍යයට, අධ්‍යාපනයට වියදම් කරන එක පමණක් නෙමෙයි. අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදියට කරන වැය ආයේ මේ ප්‍රතිලාභ ලෙස ලැබෙනවා. විශේෂයෙන් රටේ අධ්‍යාපනයට කරන වැය වැදගත්. දැන් කෘෂිකර්මාන්තය ගත්තොත් ගව පාලනයට කරන වියදම ගන්නකෝ. ගව පාලනයට යම් කිසි මුදලක් දැරුවොත් අඩු ගානේ මේ රට කිරෙන් හරි සම්පෝෂිත කරගන්න පුළුවන්නේ. නමුත් අඩුම ගානේ මේ කිරි ගවයන් ගෙනාවොත් කිරි හොදවන්න පුළුවන්. වසරකට රුපියල් 65,000,000කට වැඩි මුදලක් ඉන්ධනවලට විතරක් මේ අයගේ මේ නඩත්තුවට වැය වෙනවා නම් ආයි කුමන කතාද රාජ්‍ය වියදම් ගැන නේද? ගෙවුණු වසර 10 තුල රට ලැබූ ජයග්‍රහණ මොනවද කියලා කල්පනා කරලා බලන්නකෝ නේද? එනිසා අද ටෙලිවැකියේ ඔබට ආරාධනා කරනවා, මේ අය මේසා විශාල ප්‍රතිලාභ ලබමින් රටට දුන්න දායාදේ කුමක්ද කියලා හිතන්න. ඔව්, ප්‍රධානතම දායාදේ දැන් දීලා ඉවරයි. අවුරුදු 74ක් නිදහස ලැබලා ගෙවුණු රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද ඉන්දියන් සාගරයේ හිඟනම රට බවට, වැඩිම ණය තියෙන රට බවට පත් කරලා අවසන්.